නවරහදී බුදු ගුණ වල එකින් එකට සමාවිසින් අයින් කළ ගත යුතු පැත්තක ගැළපෙන විදිහේ ප්‍රදේශයන් තියෙනවා ওই නවයේ තුල අපේ ජීවිතයේ කම්කටොළු අරගන්න කිලිපි හෙද්දා උපක්‍රමයෙන් පිරිසිදු කරනවා වගේ බුද්ධානුස්සතිය වරන්ද කියලා බුදුරණහන්සේ පෙන්නනවා මේ ලාමි අප්‍රමාණ බුදු ගුණ ප්‍රමාණ කරන්න යන්නේ නැතුව මෙතකින් මේ බුදු ගුණේ වෙනවා කියලා කියන්න යන්නේ නැතුව ඒ බුදු ගුණේම අපි සිහි කරනවා ඒ බුදු ගුණ වාක්‍යයේ වචනේ සිහි කරනවා එතර ගති රුව ගති හඬ ගති ගුණ මේ එකිනෙක අන්‍යෝන්‍ය ධර්මයන් නිසා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක ඇති ධර්මයන් නිසා අපිට තේරුම් ගන්න බැරි අනන්ත බුදු ගුණයේ හිත පිහිටලා වීතරාගී වීතදෝති වීතමෝහි ගුණේ තනකූලෝ අපේ ප්‍රශ්නේ හිත බුදු වුණා මේක උපක්‍රමයක් දැන් බුදු ගුණ ඉස්සෙල්ලා හඳුනාගෙන විචිත කරගෙන මෙතකින් මේ බුදු ගුණේ වෙනවා කියලා තීමා කරන්න යන්නේ නැතුව අප්‍රමාණ බුදු ගුණ ප්‍රමාණවත් කරන්න යන්නේ නැතුව අපි එතෙන්ද ගන්නදී අනුකූලව ගන්නවා දැන් අරහන් කියන බුදු ගුණේ තුල තියෙනවා ගුණය කිසි දිනක බැදිලා හැදිලා හංගපු රහස් නැති ගුණේ මේක අප්‍රමාණ ගුණය රහසක් නැහැ අරහව කහෝ කියන්නේ රහස අරහ කියන්නේ රහස් නැහැ පහදි වෙන් වුණා එහෙනම් මෙහි සියලු ගුණේ අපිට දිගමණය කරන්න තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන එකක් නෙමෙයි මොනම දිනකවා රහසක් නැති සියල්ලෙන් පූර්ණ ගුණය බුදුරජාණන් වහන්සේ දිනක අප්‍රමාණ ගුණය ඒක අපිට නිගමණය කළා මෙතකින් එනවා කියලා කියන්න බෑ අපිට සීමා කරන්න බැරි අප්‍රමාණ ගුණයක් නිසා අප්‍රමාණ බව දැනගන්න අනන්තය කියන වචනේ අපිට කියන්න පුළුවන්. අනන්තය හිතා ගන්නත් පුළුවන්. හැබැයි මෙතකින් අනන්තය වෙනවා කියලා නිගමනය කරන්න බෑ. අන්න ඒ වගේ වචන තමයි අනන්ත බුදු ගුණ කියන්නේ. බුදු ගුණ වල ස්වභාවය හිතා ගන්න පුළුවන්. මෙතකින් මේ බුදු ගුණේ පූර්ණ වෙනවා කියලා අපි නිගමනය කරන්න අපි හත්තියන්නේ. ඔක මුලදී බුදු ගුණ පිළිබඳ දැනගත්තේ මූල ධර්මය. ඉතින් ඒතර සම්මා සං කියන්නේ එකතුව. මා කියන්නේ මිදෙනවා සම්බුද්ධ සංකේන එකතුෙන් බෝ කියන භවයේ උදුරාහැරීමක් ඇද්ද සම්බු උද්ධ කියන එක තමයි සම්බුද්ධ කියන්නේ අනේ වදේ නිරුක්තිය අරහං සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ කියන කර්මස්ථානයක් වශයෙන් වඩන්න පුළුවන් අනවින පොඩි වින බන්ධන හිරෙවිත් ඇති නම් ඔක්කොම බිඳගෙන යනවා ඉදහස් වෙන ඒ කර්මස්ථානය උපක්‍රමී පිළිසිදු වෙනවා අප්‍රමාණ ගුණ නිසා ලෝකේ ප්‍රමාණවත් සාපයකට මේට විරුද්ධව නැගී සිටින්න බෑ බල පිටවන්න බෑ හැබැයි අපි ශ්‍රද්ධා බල විරිය බල සති බල සමාධි බල ප්‍රඥා බල කියන බල වැඩෙන එක අපි වඩලම උනේ ඕකට අර බල ගන්න සම්මා සම්බුද්ධ කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ ආදී වශයෙන් අපි කියන්නේ පුද්ගලියෝ නෙමෙයි අනන්ත ගුණ අනන්ත ගුණ අපි ළඟ වර්ධනයේ වෙච්ච තරමටයි ගුණේ අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ ඒව අප්‍රමාණ නිසා ලෝකේ ප්‍රමාණවත් සියලු සාපයන් අභිභවයන්ද ශක්තිය ඒවා තියෙනවා හැබැයි අපි ශක්තිය වඩන්න ඕනේ අපේ උත්සාහයේ වීර්යයේ අනුගමනය කරලා. ඒතකොට ශක්තිය මේ මට්ටමට වැඩෙනවා. මෙතකින් මේකේ ශක්තිය වන්න පූර්ණ කළා දැන් ඉතින් මේට වඩා වඩන ශක්තිය මේ වචනේදී තීහි කරලා නැහැ කියලා අපිට කියන්න පුළුවන් අවස්ථාවක් එන්නේ නැහැ. ওই අවස්ථාව අන්තිම පාරිශුද්ධිය උපරිම පාරිශුද්ධිය දැනගන්න. දැන් වීතරාගී වීතදෝෂී වීතමෝහි ගුණයේ කෙරවලු දැනගන්න. වඩන්නත් ওই වචනේම ඇති. මූල ධර්මයේ තේරුම ගන්න ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැනගෙන අසාරව ලෝකේ තේරුම අරගත්තා. ධර්මයේ දැකලා ඉවරයි මූල ධර්මයේ දැක්කා දෙපාරක් දකින්න දෙයක් නෑ දැකපු ධර්මයේ තුල අනුගමනය කර ඇලීම් ගැටීම් මුලාව දුරු කරගන්නයි දැන් ඕනකම තියෙන්නේ ඒ සඳහා වීතරාණී වීතදෝෂී වීතමෝහි ගුණයක් ඇසුරු කරගෙන දිගටම ගියාන අනන්ත බුදු ගුණ වලින් එකක් අරගෙන තමන්ට ගැළපෙන කරන් සිහි කළා තමන්ට තියෙන බාධකේ දුරු කරගන්න ඒක ඒකාන්තයෙන් ඒකම ඇති හැබැයි තමන් උත්සාහයෙන් වීදී නොපසු වර වීදී එදික කරගෙන යන්න ඕනේ ප්‍රධාන වීදිය වරන්ද කිවිත් ඕකයි මස්ලී වේලියාවා සම්මත ක්‍රියාව ගත්තා වූ අදිස්ථාන ඉෂ්ටකරේ මෙහෙම නවතින්නේ කියන්න පුළුවන් මොකද හේතුව මේ අනන්ත ගුණයේ බල තියෙන නිසා බල කොච්චර තියෙනවා දැන් අපි මොහොතේ වතර කොච්චර ගත්තත් මොහොතේ අඩු වෙන්නේ නැහැ ඕව තරම් ගත්තේ හැටි හැ මොහොතේ වතර මෙච්චර තියෙනවා මගේ ගින්න නිවා වාගේ වටේ මොහොත වතර ඉතිරව ගින්නක් නිවා ගන්න හිදීට හරියන්නේ නැහැ අරම්ම නිවා ගන්න ඕනේ හැබැයි දැන් ගන්නකොට ගින්න නම් ලොකුයි මොහොතේ වතර ඉවර වෙයි එහෙම හිතනවා නම් මොලේකම මුහුදු වෙරලා ඉන්නේ යම්කිසි විදියක මහා ප්‍රාසාදයේ ගිනි අරගත්තා. අපිට මුහුදේ වතුර ගන්න පුළුවන්. අපිට පුළුවන් ගින්න නිමෙරේ වතුර එහෙන්න. ලිදකින් ගන්න කියනවා ලිදේ වතුර ඉවරෙයිද කියලා ප්‍රශ්නයක් එනවා. ඒක සීමා සහිත වතුරක් තියෙනවා. නමුත් අපිට මුහුදේ වතුර ගන්නවා නම් අපේ ගින්න නිවන්න. මුහුදු වතුර ඉවරෙයිද කියන ප්‍රශ්නේ අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගින්න නිමෙනකන් වතුර ගන්න ඕව තරම් තියෙනවා.
ඒක බුදු ගුණ අප්‍රමාණ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මානෙන් මොනම කිරුළු හිතකින් දු. හටගත සාපයක් බන්ධනයක් හිරවීමක් තියෙනවා. ඒක විදහාගෙනකම් ශක්තිය ගන්න. අර අනන්ත බුදු වෙනේ අංශු මාත්‍රයක තිය බලයේ තියෙනවා. අංශු මාත්‍රයක අනන්ත නිසා. අනන්ත ගුණ වලටම අයිති නිසා. අපිට මේක මදි වේවිද කියලා හිතන්න දෙයක් නෑ. මේ බල මදි වේවිද කියලා හිතන්න දෙයක් නෑ. බල මදිකම නෙමෙයි අපේ උත්සාහයේ වීර්යයේ ධෛර්යයේ මදිකම නිසා අපි කරන්නේ තිකමයි මදිකම. දැන් උත්සාහයේ වීර්යයෙන් යුක්ත මස්ලේ වේලියාවා සම්මැටේ ඉදිරි වේවා. මම මේකෙම ජය ගන්නවා. මේට වඩා මට තව බලයක් ඕනේ නෑ. මේ බල අනන්ත තියෙනවා. මගේ උත්සාහයේ වීර්යයේ අඩුපාඩුව කියලා දැනගත්තා. අපිට පුළුවන් වඩලා සුද්ධ කරගන්න ඕනම බන්ධනය බිඳ ගන්න. ඕනම හිර බන්ධන මනස හිර කරලා තියෙනවා. ඔකම බින්ද හැක. ඔළුව හිර වෙලා තියෙනවා නම් කල්පනා කරන්න බැරි වෙලා තියෙනවා නම් අරහන් කියන බුදු ගුණය සිහි කරගෙන යන දිගට. කර්මස්ථානය. ධර්මාභෝධයේ මූල ධර්මාභෝධයේ ලැබූ කෙනෙක්. මේකම සිහි කරලා. මනස සිහි බුද්ධියෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අවස මානසිකත්වයේ පසුපලෙ උදා කරගන්න. මේ බුදු ගුණ කර්මස්ථානය ඒක තුනිත් එක. සම්මා සම්බුද්ධ. අරහං සම්මා සම්බුද්ධ පද දෙකක් තියෙනවා. ඒ පද දෙක භාවිතා කරන්න අපිට මිදෙන්න පුළුවන්. ඒ ක්‍රමය අනුගමනය කරලා. අපිට කියන කාරණා තේරෙන්නේ නැත්නම් වතහා ගැනීමේ නුවණ හැඟවිලා තියෙනවා. ඒ වගේ සංවර භාවයට පත් වෙන එක අමාරුයි. විතරම හිත. කාය වචනේ විචිත්ත භාවයට විහිදලා නම් එක එක අරමුණු වල දුවනවා. විද්‍යාකරණ සම්පන්නෝ විද්‍යාකරණ සම්පන්නෝ විද්‍යාකරණ සම්පන්නෝ කියන ගුණයේ සීගෙන කර්මස්ථානයක් වශයෙන් වරයි. මම නමෝ විද්‍යාකරණ සම්පන්නෝ නමෝ විද්‍යාකරණ සම්පන්නෝ කියන නමෝ කියන වචෙන් ගලවන්න නම් පුළුවන්. ඒ නමස්කාර කරනවා නෙවෙයි හිටනවා කියන්නේ. නමෝ අරහං සම්මා සම්බුද්ධෝ නමෝ අරහං සම්මා සම්බුද්ධෝ කියලා වරන්න පුළුවන්. ඒ කර්මස්ථානය තම තව කිරි ගන්න ඕනේ. මාර්ගයේ වැටෙහෙදි නැත්නම් මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය පහළ වෙන්නේ නැත්නම් නමෝ සුගතෝ නමෝ සුගතෝ නමෝ සුගතෝ කියලා හරි වඩාගෙන යනකොට අපිට වැඩෙහෙට පටන් ගන්න මෙන්න මාර්ගය මෙන්න අමාරු. ඒ මානසිකත්වයේ දුක විලා උදා වෙනවා. මේ ලෝකයේ තියෙන බන්ධ ගැන කොච්චර අනිත්‍යයි කිව්වත් කොච්චර ලෝකේ දුක්ඛයි කිව්වත් කොච්චර අනාත්මයි කිව්වත් තේරෙන්නේ නැත්නම් ඒක බිදා බලන්නේ නැත්නම් ලෝකයේ පිළිබඳ විද්‍යාවේ අගතැන්පත් ගුණේ අරගෙන නමෝ ලෝක විදු නමෝ ලෝක විදු නමෝ ලෝක විදු කියලා ඒ ප්‍රශ්නේ පිළිතුරු දෙන්න හම්බුනේ. ඒ වගේම මේ ආකාර දරලනු අමනුෂ්‍යයෙන් නිගිහිංසා එනවා. තමන්ගේ හිත තමන්ට පාලනය කරගන්න බැරි නේ. ඒ වගේ අවස්ථාව නමෝ පුරිස ධම්මසාරති නමෝ පුරිස ධම්මසාරති නමෝ පුරිස ධම්මසාරති කියලා කර්මස්ථානයක් වශයෙන් වැඩ. ඒතර ඒකත් පසු වෙලා එන්නේ. තමන්ට අනුකූල මාර්ගයක් පේන්නේ නැත්නම් ඒ වගේම එක එක විකෘති අමනුෂ්‍ය විකෘති අදහස් දෙනවනේ මාර්ගය වදාගෙන යනකොට බාධා පමුණවනවා. නමෝ පුරිස ධම්මසාරති නමෝ පුරිස ධම්මසාරති නමෝ පුරිස ධම්මසාරති කියන අයදුමේ වදන අපත්තානේ පසු. අනේ ඒ තුලින් මොකද වෙන්නේ? අර විරුද්ධකාරී අමනුෂ්‍ය ඈත් වෙලා ඒ ඇයිද ඒක කරයිස කරන්න බැරුව යන. තමන්ට රැකවන්න කලදේ. තමන්ට ධර්මයේ ශාස්ත්‍රූත්වයෙන් හරියට පිළිගන්නේ නැත්නම් ධර්මයේ සිහි කරනකොට හරියාකාරව මතුවෙන්නේ නැත්නම් ඒ වෙලාව නමෝ සත්තා දේව මනසානං නමෝ සත්තා දේව මනසානං නමෝ සත්තා දේව මනසානං කියලා ඒගොනේ වද. ඒ වගේම යථාභෝධයට බාධා පමුණවනවා. ඉරවීම් තදවීම් ඇගේ තියෙනවනම් නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය කියලා වද. ඔය ක්‍රමෝලින් අපිට තියෙන වාදක දුරු කරගන්න නවගුණයේ මහා බලවත් ඔය විදිහට ගන්නවා. අපිට තිබෙන ප්‍රශ්නෙට අනුකූල පදේ හොරාගින්. ඒ අනුව වරලා. ඒ කියන්නේ ආව සුද්ධ සාවේ මත කරගෙන නිදහස් වෙන්න පුළුවන්. ඕක ඔක්කොම අරිහත් ඵලයට යනකම් තියෙන කර්මස්ථා. තමන්ට තියෙන ප්‍රශ්නෙට අනුකූල දේ අරගෙන. ඉතින් වරන්ඩ පටන් ගත්තහම ඒ වාදකේ දුරු වෙලා විවෘත මනසක් ඇති වෙලා යථාබෝධිය ලැබෙන. හැබැයි මූලික ධර්මය අහලා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ තෝරාගින්. එබඳු ලෝකේ නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ හරයක් ඇතයි ගන්න පුළුවන් එකම දෙයක්වත් නැහැ කියලා. මූල ධර්මයේ වැටහිලා තියෙන්න ඕනේ. එදාට දහම් මැස පහළ වුණා. ධර්මඥානිය ලැබුණා. එබඳු ලැබਿੱච්ච කෙනෙක් ওই ටික කරගෙන යනවා. අරිහත් ඵලයට යනකම් ඔය කර්මස්ථාන ඇති. ලොකුට හම්බ යන දෙයක්.
ගොඩාක් ඉගෙන ගන්න දෙයක් උවේ නැහැ. ඒකයි කාරණා. වැඩිය කරන්න ගියර පස්සේ මොකද වෙන්නේ? මනස අවුල් වෙනවා, මනසට දරන්න බැරි පන්න පුරව ගන්නවා. ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. සම්කේසි නගරයක අපි ජීවත් වෙනවා. ඒ නගරේ ජීවත් වෙන තාකල් අපිට පන්න ගොඩක් තියෙනවා. මේ නගරේට කොහෙන් හොරු පණිද? කොහෙද මේවන් ඉරපස්තාව තියෙන්නේ? ඔය නගරේ ඉන්න බලාපොරොත්තු වෙන අපිට. ඕක ප්‍රශ්නේ. මේ නගරේ ඉන්න අපිට ආහාර කොයින්ද? නිෂ්පාදනය කරන්න තැන් කොහෙද තියෙන්නේ? ගින්න ගන්නෙ කොහෙන්ද? කීන පාරවල් කොහෙන්ද? කොහොමද මේකට ගේන්නේ මොන පාරතුලින්ද? මේවා හොයන්න පරිශන කරන්න අවශ්‍යතාවය ඇති වෙනවා අපිට මේ නගරේ ඉන්න තාක්කල්. අපි ජීවත් වෙන තාක්කල්. ඒතර මේකේ තියෙන සෞඛ්‍ය තත්ත්වය කොහොමද? ඒවා විපරීත සෞඛ්‍ය තත්ත්වය විපරීත කරන්න හේතු වෙන විසබීජ නිෂ්පාදනය කොහෙද කෙරෙන්නේ? මැටි මදුරුව කොහෙද බෝ වෙන්නේ? ඒවා හොයන්නේ ඒවට පරිශීලනය කරන්න අපිට විශාල බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මේ තියලුම පන්වලි මිරිකලා ඉන්න තමන්ට මේ නගරයේ වැඩක් නැහැ දාලා යන්න ඕනේ. ඔය අදහස එහෙම ආවන. ඒ අදහසේ පිහිටියන. අර පන්න එකක් අතිනවා. නගරේ ඉnde ඉන්න එකාට තමයි අර පන්න ඔක්කොම ආවේ. නගරේ වැඩක් නැහැ මේක අත්වරින්න පුළුවන් මේක අත්තරලා යන්න ඕනේ. ඒකටයි මට දැන් ඕනේ කියලා අපි හිත පිහිටෙවි එතෙන්ට නම්. නගරේ අතල් යන මට මේකට ආහාර ගෙන ආහාර කොහෙද මොකද නගරේ අතල් යන මට මැසි මදුරු බොවෙන් ටයක් ගැන හිතන මොකටද නගරේ අතල් යන්න ඉන්න මට මේත් තියෙන වාතයේ ජලයේ කියන ටයක් මොකටද මං ඉන්නේ මේ අතල් යන්න එන අපිට එක අදහසක හිත පිහිටලා ප්‍රශ්න ගොඩාක් විසඳුනා ඒතර මෙන්න මේ ආකාරයයි ප්‍රශ්න විසඳ ගන්න ක්‍රමී ඔය ක්‍රමී දැනගන්න ඕනේ මෙන්න මේ වගේ අපිට දැන් ප්‍රශ්න විසඳගන්න ක්‍රමයේ තමයි අපිට තීරණේ ඇවිදින් තියෙන්නේ මොකද්ද මේ ලෝකේ ප්‍රශ්න වලට ඇඟිලි ගහ ප්‍රශ්න විසඳ විසඳලා වැඩක් නැහැ මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මට වැටහුණා දැන් ලෝකෙම අසාරයි කියලා වැටහිච්ච මට දැන් තීරණයක් ආවා මේ ලෝක උත්තර භාගයට පස්සේ ලෝකේ ඉතර වෙයි මට ලෝකේ ප්‍රශ්න වලදී වැඩක් නැහැ ප්‍රශ්න ටික විසඳලා ඉවරයි යථාර්ථය දකින්නකොට අන්න එතෙන්ටපත් වෙන්නේ දැන් ඕනකම තියෙනවා මේ බලාපොරොත්තුෙන් ඉන්න බුද්ධිලයා ඒ සඳහා මොකද කරන්න ඕනේ? රාගයේ, දේශයේ, මෝහයේ ක්ෂය කර දමන්නයි ඕනේ. මූල ධර්මයේ වැටහිලා ඉවරයි. ක්ෂය වුණා නම් යතරමක් නැවත ගොඩනැගෙන්න හේතු නැහැ. අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකේ අසාරයි කියලා දැකලා තීරණයයි දින කියලා මේක අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර මට වෙන්නේ හිල්ලක් නැහැ කියලා. දැන් යන්තරමක් රාග, දේශ, මෝහයන් නිසායි මේකේ බැඳිලා ඉන්නේ. ඒක බිඳිලා කියනවා යම් ක්‍රමයකින් නිදහස් වුණාමයි නැවත රාග, දේශ, මෝහයට වැටෙන්න හේතු නැහැ. එනම් යථාබෝධයෙන් දහම අවබෝධ කරගත කෙනාට බුද්ධානුස්සතිය තුළින් එක ගුණයක් අරගෙන හරි විතරාගී විතදෝෂී විතමෝහි ගුණයක් දරලා ඒ දිගට පත් වෙන්න පුළුවන් නම් ඔහුගේ මිදීම එතනම තියෙනවා. ඔහුට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ තමන්ට අවශ්‍ය කරන දේ තමන් තේරුම් ගන්න ඊට අනුව කර්මස්ථානිය ගොඩනගා ගන්න ඕනේ. ගැළපෙන කර්මස්ථානියෙන් තමන් නිදහස් වෙන්න ඕනේ. ඉතින් මටද හැම දිනාටද සංහා උපාදානිය නිරෝධ විත්වා නිරෝධ විත්වා නිරෝධ විත්වා ඇයි එහෙම කියන්නේ? සංහා උපාදානයන්ගේ ආධිනව අපි කල්පියා වනහලා දැනගෙන තියෙනවා. ඉතින් අපි දන්නවා මේ සංහා උපාදාන නිරෝධ වුණොත් අපි කොච්චර සාන්තද ප්‍රණීතද? ඒක නේද අපි නිවන. ඒක දැකලා තියෙන්නේ. ඒ නිබ්බාන නාතයි. ඒ බැඳීමේ නික්මීම නාතත් වේ යුක්තයි. දැන් නිබ්බාන නාතයි නිබ්බාන විත්වා. නිබ්බාන නාතයි නිබ්බාන විත්වා. අපි දැන් නිවනේ ආනිසංස දකින්නවා ලෝකේ ආදීනව දකින්නවා තණ්හා උපාදානයන්ගේ ආදීනව දකින්නවා තණ්හා උපාදානයන්ගේ ආදීනව දැකගෙන තණ්හා උපාදානය නිරෝධ කළොත් අන්න ධර්ම මාර්ගය අපිට තීරණයක් දෙනවා ධර්ම චක්‍රයේ ලැබිලා තියෙන ඵලය මොකක්ද උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායසා නිරුජ්ජಂತಿ ඒව මේ දස කේවලස දුක්ඛක්ඛන් දස නිරෝධෝ හෝති ප්‍රශ්නේ පිළිතුර ධර්මයෙන් දීලා තියෙනවා චක්‍රේ බලා ගන්න නම් මර උපාදාන නිරෝධ වුණා නම් මේක කරන්න දෙයක් නැහැ බවත් නිරෝධයි ජාති නිරෝධයි ජරා මරණ නිරෝධයි අනිත් පරිත්‍යාගෝපාදී ධර්ම තීරණය ගන්න. ඒ න්‍යාය ධර්මයේ බුදුරු පහළ වුණත් නැතත් ඔය න්‍යාය ධර්මයේ හොමවයි. මේ පහළ වුණ නැත්නම් ඔය න්‍යාය ධර්මයේ විග්‍රහ කරන්න කෙනෙක් නැහැ දෙන්න කෙනෙක් නැහැ. ඒක අපිට අද ලැබිලා තියෙන ලොකු වාසනාවක් තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ නම ලෝකේ පහළලා න්‍යාය ධර්මයේ විද්‍යාමාන කරලා දියා තියෙන්නේ. දැන් අපිට පුළුවන් ඒ තුලින් යථාර්ථය දැනගන්න. මේ කවුරුත් හොයන්න ගුරුවරු හොයන්න යන දෙයක් නැහැ. සංහා උපාදාන නිරෝධන දැන් ඊළඟට මම මොකද කරන්න විදිහ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. උපාදාන නිරෝධන භව නිරෝධයි භව නිරෝධන ජාති නිරෝධයි බැලුවාම පිටම තේරෙන්නේ.
අන්න ඒතර අපි දැනගත්තා. එහෙනම් කායික සියල්ල කරලා ඉවරයි මීඩියා කරන්න දෙයක් නෑ කියලා තමන් පරිත්‍යාගපාදී තනුව තමාගේ වෙනුවෙන් දැනගත්තා. එහෙම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔය කර්මස්ථාන ඔය ආකාරයෙන් වඩන්න පුරුදු වෙන්න ඕනේ. මේ තණ්හා උපාදාන කියනකොට අපිට තණ්හා උපාදානයන්ගේ තමයි මේ මුළු ලෝකෙම බැඳිලා තියෙන්නේ. අසත් ධර්මයන්ට බැඳිලා තියෙන්නේ. අසත් පුරුෂයන්ගේ අසත් ධර්මයන් නිසා හටගත් සාපයන්ට බැඳිලා තියෙන්නේ. මේ තණ්හා උපාදාන මුල් කරගෙන. ඇලීමයි බැඳීමයි. ඇලීමයි බැඳීමයි දුරු වෙලා ගියාට පස්සේ මුලින්ම කහට දහම් දුරු වෙලා යනවා. ඊට පස්සේ රාග දහම් දුරු වෙලා යනවා. රූපාවචර අරූපාවචර දහම් ඊළඟට දුරු වෙලා යනවා. සියල්ල දුරු වෙලා ගියාට පස්සේ සියල්ලම නිරෝධයි. එදාට තුන් ලෝකයේ තණ්හා උපාදාන නිරෝධ වුණා නම් අරිහත්වේ. ඉතින් ඔය ටික තේරුම් ගන්න ඔය කර්මස්ථානිය බලන්න ඕනේ. ඉතින් ආබාධ අරවම තියෙනකොට ඔය ක්‍රමෙට ඒවට තියෙන හේතු දැනගෙන ඒ හේතු තමාතුලින් ඉවත් කරමින් නැවත නැවත කර්මස්ථානිය වඩනකොට අර අජීර්ණයට හේතු වෙච්ච අර බැදීීමට හේතු වෙච්ච ඒ ಗುಣ අහක් වෙලා ගියාට පස්සේ ආයි වේද බොන දෙයක් නැහැ. ඒ ලිදේ මතු වෙන්නේ නැහැ. ඒ වඩනකොට වැඩියෙන් අමාරුණා. ඒ සීමාව දැනෙන වල. වඩන ගමන් පත්තේ ගන්නවා සාපතරවි පිට වෙලා යනවා. ඒතොර කර්මස්ථාන වඩන කාලේ කිටි කර ගන්නවා. වැඩියෙන් වැඩුවොත් වැඩිපුර කැපෙනවනේ. ඉතින් වැඩිපුර අපතරවි නිෂ්පාදනය අයින් කරන්න. අපේ ඉන්ද්‍රියන්ගේ හැකියාව මදිනා. ඒ මට්ටමට සුදුසු මට්ටමට බලන්න ඕනේ. වලමින් ඒ ටිකයි කරපුවාම තමයි මකන දු ක්‍රමක්‍රමයෙන් අර අමාරු දැනි දැනි ක්‍රමක්‍රමයෙන් අහක් වෙලා යනවා. දැන් සත්තා දේව මනුස්සාන මේ පුරිස ධම්මසාර නමෝ පුරිස ධම්මසාරති. උතුම්ම ධමනේ සිද්ධ වෙනවා. උතුම්ම ධමනේ සිද්ධ වෙනවා නම් රාගක්ෂයයි දේශක්ෂයයි මොහක්ෂයයි. අමනුෂ්‍යා රාග සහිතයි දේශ සහිතයි මොහ සහිතයි. අමනුෂ්‍යයාට අවශ්‍ය පසුතලයේ අපි හදාගෙන හිටියත් අපේ ඉන්ද්‍රියන් තුලින් අමනුෂ්‍යයාට වාසස්ථාන තියෙනවා. ඒතර අමනුෂ්‍යයා පන්නන්න බෑ. ඉතින් අපි ඔතනින් දෙන්නේ කොච්චර කෑ ගැහුවත්. අපමුනි තිලෝනා හැර කියන බස් මෙදනා හැර කිරි පිරිතනා වැන්න අගර හැගෙන කිරි දෝන. තුන් ලෝකාගල බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය අරින්න. තවත් එකෙක් මේ ලෝකේ තව මාර්ගයක් කියනවනේ. ඒක හැටි කොහොමද කියනවනම් කිරි පිරිච්ච තනියේ අත්හැරලා අඟල්ලාගෙන එදා එදා කිරි දවන්න හදනවා වගේ වැඩක්. මේ මහා පරිවදනක් මේ වදෙන්නේ. මේ අපි දකින්න ඕනේ එහෙනම් අපිට තියෙන හැම ප්‍රශ්නයකටම පිළිතුර බුදුදහමේ තියෙනවා. ඒ මාර්ගය හදාගන්න එක උඩු කපනවා වගේ වැඩක්. මොකද? ශාගකුණයි, දේශකුණයි, මෝහකුණයි අත්හරගන්න තියෙන අමාරුවට තමයි. අනික්කාගෙන් ඕක හොයන්න යන්නේ. වෙන ක්‍රමයකින් අත්හරගන්න යනවා අර ක්‍රමයේ අත්හරින්න බෑ. මොකද? අර කුණ අත්හරගන්න බැරි තියෙන අමාරුව. කැතකම. වෙන එකක් නෙවෙයි. කුණ අත්හරගන්න අපිට පුළුවන් නම් ඔය ප්‍රශ්නේ ඉවරයි. අසෝචි මිට මොළවාගෙන මැස පන්නපන් කියන. කිව්වෙත් ඕකයි. ඔක්කොම අහගෙන අසුවිතිය හොඳට සබන් ටිකක් දාලා හොයාගත්තා නම් අර අහකල ඉවරයි වැඩි. මැසයින්ද හේතු නැහැනේ. ඒක නම් අතරින්දව. ඒ මිට හිර කරගෙන තියා ඉන්න ගම. අනේ මැස්ස පන්නන්න ක්‍රමයක් බැයි දින්න. මාසුදන්. කීන්නේ නැහැනේ අයපුනේ ඇතුලේ තියාගින්න. මේ වගේ තියාගින්න නිවන් දකින්න බෑ. ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ගන්න බෑ. ඇතුලේ තියෙන කුණ තමන්ම ඉලිවස්සලා දකින්නම ඕනේ. රාග කුණ, දේශ කුණ, මෝහ කුණ ඔච්චරයි කුණු තියෙන්නේ. ඔයින් එහා තව කුණක් නැහැ ඇතුලේ. ඔය තුනට අදංගුයි සියලු කුණ. මේ රාගයේ වැඩි වෙලාම ලෝභය දැනෙනවා. මේ ලෝභකුණයි, ද්වේෂකුණයි, මෝහකුණයි තමයි මහ කුණු කුණ. ඊට පස්සේ රාගකුණ අරගන්නවා, ඊට පස්සේ මධ්‍යස්ථ එක. රූප රාගකුණයි, අරූප රාගකුණයි, සියුම් කුණ. ඒකත් අරගන්නවා. කාම රාගකුණ අරගත්තට පස්සේ එක්තරා විසුණු වහන්සේ නමක් කොහේ ඉන්නවා? කර්මස්ථාන වලන්නේ නැහැ, වැඩි ධෛර්ය වෙන්නේ නැතිව. ඇයි මහන්? ඉතුරු ටික උත්සාහ කරන්නේ නැද්ද? ස්වාමීනි දැන් ඉතින් කොහොම වලා තියෙන්නේ? මම දැන් බබලෝනි. අනාගාමී මහන අසෝජිරියා කටේ ගෑවිලා නම් පිහිදාගත්තාම පේන තියෙනවා නෑනේ ඉබල බලපුවා කොහොමද ගඳයි එහෙනම් හිතාගන්නකො පිහිදාගත්ත එක හොයලාගන්න ඕන තව ගඳයි ඔය ගුණත් ගඳයි කියලා හිතාගන්න එහෙනම් ඒකේ කලකිරෙව්වහම සංවේගීටපත් වෙලා අර රූපලාග අරූපලාග දෙකත් අත්හැරලා මාන උද්දතයි උද්දතත් හරි හත්තරේපත් වෙනවා උන්හා අන්න ඒ වගේ අපි දැනගන්න ඕනේ මේ ක්‍රමයට එකින් එක අරගන්න ඕනේ ක්‍රම ඕකයි දැන් මේ තවත් හවට්ටන ඒවා තමයි මේ තවත් එකයි මේ නැවත කර්මස්ථානයේ වැළවගෙන යනකොට මේ තෙල් රහිත නිවි ගිය තිරයක් සහිත පහන මොකද මේක අහලා තියෙනවා අපි නිබ්බාති දීරා යථාපදීපෝ මේක ඕවටන් අහලා තියෙන එක මේක හිතේ හොඳට කායදලා තියෙනවා පහන නිමුණා වගේ නිවි ගියා දැන් අපේ හිතම අපි රවටන ඔබ දැන් නිමුණ දැන් ඉතින් සැනසියා මේකත් මාර ධර්මයක් ඔය මාර ධර්මයේ බොහෝ කොට කොටු වෙනවා කර්මස්ථාන වලනයි
මොකද ප්‍රතිඵලයේ ආසන්න කරගෙන ප්‍රතිඵලයේ ලැබුණා නම් කොච්චර සාන්තද කොච්චර සැනසුනද මගේ ප්‍රශ්නේ ඉවරයි නේ කියන ප්‍රශ්නයක් එනවා. ප්‍රතිඵලයේ ඉවරච්ච කෙනාට දේශනා කරපු උපමාව මේ බුද්ධ ශාසනයේ තියෙනවා. පහන නිවිලා ගියා වගේ තෙල් ඉවරලා පහන නිවිලා ගියා වගේ තමයි මේ தത്വෙද කියලා. ඉතින් පහනක් නිවෙනවා හීනයක් වගේ හීනයක් හැබැයි පේනවා වගේ අර මානසික දර්ශනීයට වැටෙනවා භාවනා කරගෙන යනකොට. ඊට පස්සේ මං ඉතින් පත් වෙලා තමයි මේ පහන නිවුනේ දැන් ඉතින් මගේ පහන ඉවරයි. දැන් ඉතින් උපාදාන නැවිත තෙල් ඉවරලා ඉවරු. එහෙන හරි. යුණාන. හැබැයි හීනයක්කට ඕක වෙන්නේ නැහැ. ඉතින් අපි ඕකත් ආදර්ශයට ගන්න ඕනේ. එහෙනම් තෙල් නිවිලා හිටන් තියෙනකම් පහන පත්තු වෙනවා. ඒ වගේ උපාදානයේ තියෙනකම් චන්දරාගයේ තියෙනකම් භවගින්න පත්තු වෙනවා. එනම් මේ පහනේ තෙල් ඉවරලා නිවිලා ගියා දැක්කන. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙනවා ඉවරයි. කාර්ණේ හරි. ඉතින් මගේ තෙල් ඉවරද? අපි දැන් හීනෙට හැවටලා ඉන්නේ නැතුව අපි බලන්න ඕනේ. දැන් උපාදාන තෙල. උපාදානයේ තිබුණා නම් චන්දරාගයේ මතුවලා එනවා. මට චන්දරාගයක් ඔතනකවත් නැද්ද? බැඳිලා නැද්ද ඔතනකවත්? මේ ජීවිතේට මගේ බැඳිලා නැද්ද? ජීවිත ආසාවත් ඉවරද? ඉවර නැහැ උපාදාන නිරෝධය. තෙල් ඉවරයි. එහෙනම් තෙල් ඉවර නැහැ මේ පහන නිවිලා ගියා වාගේ. මගේ සසර ගමනක් ඉවරයි. හැබැයි හීන ජකට ඉවර වෙන්නේ නැහැ. ඔය හීනයක් හැබැයි දකින්න එක තමයි වෙන්නේ භාවනාදි පේන හීන. මේ භාවනාදි පේන හීන වලට හැවටෙන්න එපා කියලා මම කිව්වේ ඒකයි. හීන භාවනාවට අයිති නැහැ. භාවනාදි හීන පේන තමයි හැබැයි හැබැයි පේන හීන. නිින්ද ගිහින් නැතුව එහෙම පේන හීන. නිින්ද දවල් හීන කිය අපි ඔකට කියන කතාව. භාවනාවේදී හීන පේනවා. නිින්දේදී හීන පේනවා වාගේ. ඔන්න ඔය හීන වලට මිනිස්සු හැවටෙනවා. ඉතින් ඒ හැවටිලා මොකද කරන්නේ? එක එක කර්මස්ථාන ආචාරවරු උත්තරේ දෙනවා දැන් ඔබේ වැඩේ හරි. ඔය කර්මයේ තමයි අපරාධේ අපේ ආයත මහ විනාශයක් වෙලා තියෙන්නේ. භාවනා කරගෙන යන කෙනාට හවට්ටගුවහම දේශ කර්මස්ථාන ආචාරවරයා හැවටිලා. එයා කියනවා දැන් ඉතින් ඔක්කොම ඉවරයි. අර එක ගෑනුගේ ඇවිල්ලා කියනවා භාවනා කරගෙන ඉන්නකොට කඩදාසියක් වුණා. කුලඟේ පා වෙලා ගිහිල්ලා ගියාම කඩදාසිය ගිනියනම් අලු වෙලා ගියාලු අලු ටිකක් දෙහිලා ගියා. ඒ හීනේ කිව්වා අර දවල් හීනේ නේ භාවනාවේ දැක හීනේ කිව්වා හාමුදුරුවා කර්මස්ථානාතර හාමුදුරුවා ওই ටික තමයි උපාසකම්මේ කරගන්න ඕනකම තියෙන දැන් ඉතින් ආත්මය ඉවරයි දැවිලා අලු වෙලා ගියා දැන් ඉතින් මොකද යන්න තියෙන්නේ ගමන ඉවරයි අරිහත් ඵලයේ තීන්දුව දුන්නු එතන පටන් ගන්නේ උන් දැන් වයන් අහනවා නිරෝධයේ තමයි අන්ත පස්චිම දේහයේ දරුවත් අපිත් ඒ මිසිල් ගතර කමක් නැහැ නේද ඉතින් පස්චිම දේහයේ දන්නේ මහරහතන් වහන්සේ ඉන්නේ වාසකම මහරහත් ඵලයට පත් වෙලා කියලා හිතාගෙන තමයි අඳුන්න තීන්දුවයි මොන විදිහෙම කපන්නද ඒ දෘෂ්ටි අරින්න බැරුව ගියා ඒක නම් ධර්මයේ තුලින් දෘෂ්ටියකට බහගත්තොත් සියලු දෘෂ්ටීන්ට වඩා බලවත් මහා දෘෂ්ටියක් වෙනවා නිවන් දකින්න බාධා වශයෙන් ඒ දෘෂ්ටි මොකද එක එක නාගෙන් ඕව අහලා හරියන්නේ ධර්ම ගුරුවරයා තුලින් ධර්ම පිටිත සමෝපාදයේ තුලින් ඕක නිගමනය කර ගන්න ඕන ඊට පස්සේ අවංකව සමාග්‍රහි නිගමනය කියලා බලන්න ඕනේ ඉතින් ඒක වෙනවද පහන නිමුණා හා සමානයි මොනවද ඒකත් උපමාව පහනේ තෙල වාගේ තමයි උපාදානෙ. නේද? උපාදානෙ තියෙන බව දැනගන්නේ චන්දරාගයෙන් බැඳෙන නිසා. මේ මරි චන්දරාගයෙන් බැඳීමක් නැද්ද? දැන් මේ මොහොතේ මැරෙන්නයි එන්නේ. ඔන්න ඔය පැත්තෙන් එනවා හුලගක්. දැන් මෙතන ටිකක් උගර ආවරණය වෙලා නොහිටියොත් විහෙ බීජ සහිත හුලගක් එන්නේ. ඒක වැදුනොත් එහෙම හිට මැරෙනවා. මොකද කියන්නේ? අනේ සාදු. කියනවාද? ඉන්නවද හද නැද්ද? කොච්චර එකක්ද? ඒ කියන තත්ත්වෙට හිත වෙල්ලද? නැත්නම් හීනියක් දැක්කම එහෙම චන්දරාගේ ඉවරලා නැහැ. පණ නැහැ කියලා දුරන්නේ බේරෙන්න තරහ හොයාගෙන. මොකද? එහෙම වෙරලා බෑ. තව ජීවත් වෙන්න ආස. අපි එක්තරා කාන්තාවක්. අනේ මට නම් මේ දැම්මලු ඕකමයි කියන්නේ. මේ දැම් මැරලා ගියා නම් හරි සනසිය. උන්දර බලය යන පටන් ගත්තා. ඉස්පිරිතාලේ එක ගියා හොඳ වෙලා ආවා එනකොට ආයෙ බලය යන පටන් ගත්තා. අනේ මං තව කොච්චර කාලයක් ජීවත් වෙන්න ඉන්න කෙනෙක්ද මොකද උඹලා මට හොලගන්නේ නැද්ද බලන්නේ නැද්ද කියලා අඬන්න පටන් ගත්තා. දැන් මොකද කරලා තියෙන්නේ බොරුවේ තරම් බලන්න. තමන්ගේ හිත කොච්චර තමන් හැවටලා තියෙනවද? අවං මැරෙයි කියලා බයෙට හේතු ආව තැනදී. කම්පා වෙනවා අනේ මං මැරෙයිද කියලා. අර හොඳින් ඉන්නකොට මිනිස්සු රවට්ටන්න කියනවා. දැන් මැරුණා නේද? කොච්චර හැමතිලද මේ බ්ලොගේ ඉන්නවට වඩා ඉතින් අන්න ඒ වගේ දේවල් නේ අපේ හිත අපි රවට්ටනවා සමහරලාට ඒ අය දන්නේ නැහැ ඒ තමන්ගේ හිත තමන් රවට්ටන මායාවක හැටි ඉතින් මේවා හොඳට අපි තේරුම් ගන්න ඕනේ
අපි මහරහත් ඵලයට පත් වෙලා 60 අවුරුද්දක් හිටියා කියලා හිටපු අපේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක්. අරිහත්ත්වයට පත් වෙලා නැහැ මෙහා ඵලයක ඉඳ ඇති. ඒ ධර්ම කර්මස්ථාන දීලා අනුගමනය කළ දහස් ගාණක් අවිඥාලාභී රහත්ණන් වහන්සේලාත් බිහි වෙලා හිටියා ගෝලියෝ වතේ. ගෝලේ දහසක් චේතෝපරිය ඥානියෙන් බැලුවා. ගුරුතුමාගේ හිත කොහොමද? ගුරුවරයාගේ හිත. බලනකොට තවම අරිහත්ත්වයට පත් වෙලා නැහැ. හැවටිලා ඉන්නේ. ධානයක් නිසා යටපත් වෙලා තියෙනවා කෙලෙස් ඒ නිසා ඉන්නවා සුද්ධයි කියලා හිතාගෙන. මෙහෙම බලවත් අපරාධයන්නේ. පිළිසරණක් වෙන්න යන්න ඕනේ කියලා ගිහිල්ලා. අහනවා. ස්වාමීනි ඔබ වහන්සේ දැන් උත්තරීතර ඵලයක් එහෙම ලැබිලා තියෙනවා. ඔව් ලැබලා තියෙනවා. කොච්චර කාලයක් ගියාද? 60 අවුරුද්දක් නේ ඔබ වහන්සේ වයස? අවුරුදු 80යි. අවුරුදු 20දී ලැබුවේ. දැන් 60 අවුරුද්දක් යනකම් කෙලෙස් මතු වෙන්නේ. දැන් අරිහත්ත්වයටපත් වෙලා කියලා උන්වහන්සේ නායක නායක හඳුනන හැවටිලා දැන්. ස්වාමීනි අවිඥා බල තියෙනවාද? තියෙනවා. මවන්න එහෙම පුළුවන්. පුළුවන්. පොකුණක් මවලා පෙන්නන්නකෝ මට. ලස්සන පොකුණක් මවලා පෙන්නන්න. හොඳට පැහැදිලිව පේනවා දැන් පොකුණ. ඔය පොකුණ නෙළුම් මල් පිවිලා තියෙනවා මවලා පෙන්නන්නද? පෙන්නන්නකෝ. මෙව්වා නෙළුම් මල්. දැන් නෙළුම් පොකුණක් මවිලා තියෙනවා. දල දිගර තියෙන මහා සද්දන්ත ඇටෙක් ඇවිදilla. ඔය නෙළුම් අල කනවා ඇදි මවලා පෙන්නන්න. ඒකත් මෙව්වා. දැන් ඇටෙක් ඇවිදilla නෙළුම් අල කනවා පැහැදිලිව පේනවා. ඔය ඇතා හොඬ උස්සගෙන මහා හයියෙන් නාද කරගෙන මහා වේගෙන් අපි ළඟට එනවා මවලා පෙන්නන්න. උන්වහන්සේ මෙව්වා. අර ඇතා මහා හයියෙන් කුජලා කෑ ගහගෙන හොඬ උස්සගෙන ළඟට එනකොටම මවපු හාමුදුරුවෝ වයලා නැගිට්ටා. සිවුරු කොටෙන් අල්ලගෙන සාතන් වහන්සේට බය තියෙන හාමුදුරුවනේ. එතකොටයි මතක් වුණේ දෙයියනේ මම රහත් වෙලා නැහැ නේ. මෙච්චර කාලෙ හැවටලා නේ හිටියේ. එවලෙම දන ගහලා අනේ ඇවැත්නේ. මර පිහිද වෙන්නේ. අර කර්මස්ථානයක් දෙන්න කියලා ගෝලයාගෙන් කර්මස්ථානයක් කරගත්ත අරගෙන පියවර තුනක් තියෙන හරි හතරක් වත් වුණා. දැන් බලන්න ඒක ඔක්කොම වැඩිලා තියුණා මේ සියුම් තැන. අනික් අයට හැඟෙන එක වැරද්ද. අපේම මහතෙරුන් වහන්සේලා අතරේ වෙච්ච සිද්ධිය ගැන අපේ කතාවක් තියෙනවා. ලංකාවේ වෙච්ච සිද්ධිය ගැන. ඉතින් මේ වගේ තැන්වලදී මෙහෙමත් හැවටිලා මුලාවට පත් වෙලා අරිහත්ත්වයට පත් වුණා කියලා හැඟෙනවා නම් උන්වහන්සේලාට. මේ සාමාන්‍ය මිනිස්සු රැවටන එක වැරද්ද. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මනස සිහියෙන් ඉඳලා කරුණු තේරුම් අරගෙන හරියාකාරව මනසේ වටලා එතන විවෘතව දකින්න ඕනේ. ඒකයි කාරණේ.